මෙම රෝගියා වාර්තා වීමත් සමග මෙරටින් හමු වූ සමස්ත කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 2078 දක්වා ඉහළ ගියා. තවත් කොරෝනා ආසාදිතින් 36 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා. ඔවුන් රෝහල් වලින් පිටව යාමත් සමග මේ දක්වා කොරෝනා වෛරසයේ ආසාදිතව ප්‍රතිකාර ලබා පූර්ණ සුවය ලැබූ රෝගීන් සංඛ්‍යාව 1955 දක්වා ඉහළ ගොස් තිබෙනවා. 112 දිනකු තවදුරටත් රෝහල් කීපයක ප්‍රතිකාර ලබන අතර වෛද්‍ය අධීක්ෂණයේ පසුන රෝගීන් සංඛ්‍යාව 35. කොරෝනා ව්‍යසනයේ හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකි වී සිටි තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවිනිට පැමිණියා. සවුදි අරාබියේ රියාත් නගරයේ සිට ශ්‍රී ලාංකිකයින් 281 දෙනෙකුයි මෙසේ කටනායක ගුවන්තොටුපලින් දිවිනිට ළඟා වුණේ. ඔවුන් සියලු දෙනා PCR පරීක්ෂාවට ලක් කිරීමෙන් පසු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කෙරුණා. මැනිලා නගරයේ සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 48 දෙනෙකුද දිවයිනට පැමිණියා. දෝහා කටාර සිට 14 දෙනෙකුද ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර ඔවුන් සියලු දෙනාද PCR පරීක්ෂණ වලට ලක් කිරීමෙන් පසු නිරෝධායනය සඳහා යොමු කෙරුණා. මේ අතර මිලියන 5ක ජනතාවක් සමග ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර නැවත වසා දැමීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව මෙල්බර්න් නුවර සති 6කට වසා දැමෙනු ඇත. මෙම තීරණය හෙට මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වීමට නියමිතයි. වසර 100කට පසු පළමු වරට ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ අතර නගර සීමා වසා දැමීමට තීරණය කෙරුණේද මෙල්බර්න් නගරින් වාර්තා වන ආසාදිතින් සංඛ්‍යාව ඉහළ යාමත් සමගයි. ඔස්ට්‍රේලියාවේ අලුතින් හඳුනාගත් ආසාදිතින්ගෙන් 95%කට වඩා වැඩි ප්‍රතිශතයක් මෙල්බර්න් නුවරින් වාර්තා වෙනවා. COVID-19 හෙවත් නවයේ කොරෝනා වෛරසයේ මේ වන විට ලෝපුරා 1,10,65,736 දෙනෙකුට ආසාදිනී වී තිබෙනවා. සුවය ලබා ඇති රෝගීන් සංඛ්‍යාව 67,59,226. වෛරසයේ ආසාදිනී හේතුවෙන් මරණ 541,282ක් වාර්තා වනවා. රටවල් හා සම්පාලන ප්‍රදේශ 213ක වෛරසයේ ව්‍යාප්ත වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. ඉන්දියාවේ කොවිඩ් ආසාදිතින්ගේ සංඛ්‍යාව 107 ඉක්මවා තිබෙනවා. එරට මරණ සංඛ්‍යාවද 20,000 ඉක්මවා කියපවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ඉන්දියාවේ කොවිඩ් ආසාදිතින් පළමු ලක්ෂය වාර්තා කිරීමට දින 110ක් ගත වුණා. එහෙත් එය 6 ලක්ෂය සිට 7 ලක්ෂය දක්වා ඉක්මවා යාමට ගත වූයේ දින 4ක් පමණයි. පසුගිය දින කීපය තුළ ඉන්දියාවෙන් දෛනිකව වාර්තා වන ආසාදිතින්ගේ සංඛ්‍යාව 20,000 ඉක්මවා ගියා. ඒ අනුව වැඩිම ආසාදිතින් සංඛ්‍යාවක් වාර්තා වන රටවල් අතර රුසියාවද පසු කරමින් ඉන්දියාව ඊයේ දිනේදී 3 වන ස්ථානයට පත් වුණා. ගත වූ පැය 24 තුළ ඇමරිකාවෙන් වාර්තා වූ කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව 50,000 ඉක්ම වූවා. ඒ අනුව ඇමරිකාවෙන් වාර්තා වන මුළු ආසාදිතින් සංඛ්‍යාව ඊයේ දිනේදී මිලියන 3 ඉක්මවා ගියා. මේ අතර බ්‍රසීල් ජනාධිපති ජායිල් බොල්සිනාරෝ නැවතත් කොවිඩ් පරීක්ෂණයකට භාජනය කළ බව විදෙස් වාර්තා සඳහන් කළා. ඒ ඔහුට රෝග ලක්ෂණ මතුවීම හේතුවෙන් වෛරස ව්‍යාප්තියේ අවදානම් පිළිබඳ ජනාධිපතිවරයා නොසලකිලිමත්ව කටයුතු කිරීම සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදීම ඔහුට එරෙහිව චෝදනා එල්ල වුණා. ආසාදිතින් 16,26,071ක් සහ මරණ 65,556ක් සමගින් බ්‍රසීලය දෙවනුවට වැඩිම පීඩාවට පත් වූ රට ලෙස සටහන් වෙනවා.